පාරේ දකුණු පළාතේ සීනිගම. සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය. මේ දේවාලය වසර 1300ක් පමණ පැරණි. මේ දේවාලය දෙවොල් දෙවියන් සඳහා පුද සත්කාර කරන දේවාලයක්. මේ දෙවොල් දෙවියන් ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වුණු දෙවි කෙනෙක් කියලා තමයි හඳුන්වන්නේ. මේ දෙවියන්ගේ විශේෂත්වය තමයි මේ අවට ඉන්න ධීවර ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ජනතාව මේ දෙවොල් දෙවියන්ට පුද සත්කාර කරනවා. කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ ආරක්ෂාව රැකවරණය වෙනුවෙන් කටයුතු කරන දෙවි කෙනෙකුන් ලෙසින් දෙවොල් දෙවියන් ප්‍රසිද්ධයි. ගම දේවාලය පසු කරගෙන ගමනාගමන කටයුතු වල යෙදෙන බොහෝ මගින්ද දේවාලයට පඳුරක් දමා වන්දනා කොට යාමට අමතක කරන්නේ නැහැ. තම ගමන ආරක්ෂා සහිතව නිමා කිරීමට දෙවොල් දෙවියන්ගේ පිහිට හිමිවන බවට මිනිසුන් අතර විශ්වාසයක් පවතිනවා. දූපතේ පිහිටි දියඹ දේවාලයේ අනවින කොඩවින වැනි නපුර ප්‍රාර්ථනා කොටගත් කටයුතු පමණක් සිදු කරන අතර දියඹ දේවාලයේ පාෂාණ අසුන මත මිරිස් අඹරමින් තම හතුරාට විරුද්ධව ක්‍රියාත්මක වන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කිරීමෙන් එම ඉල්ලීම් ඉටුවන බවට බැතිමතුන් අතර දැඩි විශ්වාසයක් පවතිනවා. ගොඩබිම දේවාලය සෙත් පැතීම් ආශිර්වාද සහ බාරහාර වෙනුවෙන් ක්‍රියාත්මකයි. දස බිම්බර මාර සෙනග තන්නාරති රංගා සමග පළවාල ගීත රාගි බුදුන් වඩිනවා සීනිගම දෙව්පුද බිම බුදුන් වඩිනවා. ඔබ මේ දකින ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් පවතින දේවාලයක්. මේ දේවාල ඉතිහාසය එදා රජ දවස වසඹ රජ දවස දක්වා දිව යනවා. වසඹ රජ දවස ඔබට මේ ඈතින් පෙනෙන දීඹ දේවාලයේ මුහුද මැද දේවාලයේ ඒ දේවාලයේ සත්මහල් ප්‍රාසාදයකින් සමන්විත වෙලා තිබුණේ. ඊට පසු එය නැවත ප්‍රතිසංස්කරණය කරලා තිබෙන දප්පුල කියන රජතුමා. ඉන් පස්සේ ඒ ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි සොලී ආක්‍රමණ විනාශ වුණු මෙම දේවාලය
අද වෙනට මේ තත්ත්වයෙන් අපිට පේන මේ මුහුද මැද දේවල් ගොඩබිම දේවාලයත් බාරකාරවරයෙක් යටතේ බාරකාර මණ්ඩලයක් විසින් මේ පාලනය කරනවා. ඉතින් මේ ඉතාමත්ම දිග ඉතිහාසයක් තිබෙන මේ සුන්දර දේවාලයේ පොද පූජා ගත්තොත් දියඹ දේවාලයේ පූජා සහ ගොඩ දේවාලයේ පූජා වශයෙන් සමන්විත වෙනවා. ඉතින් මේ වෙන ලංකාවේ විශාල පිරිසක් නම් දෙසින් සීනිගම දේවාල දිනපතා ඇති වෙනවා. වර්තමානයේ වන විට දෙවොල් දෙවියන්, පත්තිනි මෑණියන් සහ මණිමේකලා දිව්‍ය රාජයාණන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සීනිගම මහා දේවාලයේදී සිදුවනවා. සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 56 වෙනි අසල මහා පෙරහැරට තමයි මේ පෙර සූදානම් වෙන්නේ. අපි බලමු මේ පෙරහැර අවසාන මහා පෙරහැරට කලින් ඔවුන්ගේ පෙර සූදානම කොහොමද කියලා. Subscribe now
and press the bell icon. Never miss an update.